பாவட்டி கத்தரின் நிபுணவி கத்தி குணவென்னாசி சுத்தி குவாகி பெண் சத்திரிவி கும்புரமையாட்டி கல்ல அந்த வகை பிரபாவதி. අහලා තියෙනවනේ දේ සින්දුව පරණ කට්ටිය නම් අහලා ඇති අලුත් අය මං හිතන්නේ අහලා නැතුව ඇති. ඔක 1956 පුදු අම්මේ සෑහෙන කාලයක් රම්මෙ ලතා චිත්‍රපටයේ ගායනා කරන්නේ ලතා වල්පොල ධර්මදාස වල්පොල. ඔය චිත්‍රපටයේ රඟපාන්නේ අරුණ ශාන්ති කියලා ඒ කාලේ හිටපු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියා සහ රීටා රත්නායක රංගන ශිල්පිනිය. ඉතින් මේකේ තියෙන්නේ මොකද්ද? ඕ ප්‍රේමසිරි. ඉතින් ප්‍රේමසිරි කියන ඕ ප්‍රභාවති කියලා. දැන් ඇත්තටම මේ ප්‍රේමසිරි ප්‍රභාවති කියලා කියන්නේ ප්‍රභාවති කියලා කියන්නේ ඇත්තටම හඳටනේ. ප්‍රභාව කියන්නේ ආලෝකය. ඉතින් මේ ඒ වෙලාවේ දිදුලන වස්තුව. ඉතින් ප්‍රේමසිරි ඇවිල්ලා මේ ඕ ගානවා. එතකොට මේ ප්‍රභාවති ඕ ගාන නිකන් කින්දියට වගේ සෞත්වට වගේ. ඉතින් ඔය ප්‍රේමසිරි කියන එකම තමයි ඔය දයාසිරි කියන්නේ. දයාසිරිට ප්‍රභාවති තමයි ජේවීපිය මේ වෙලාවේ. මේ බලන්නකො කියන දේවල්. වර්තමානයේ ජනතා මුක්ති පෙරමුණ වගේ පිරිසුදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසුදු පක්ෂයත් එක්ක එකතු වෙලා අනාගතය ගැන ගොඩනගන්න තියෙන ඉඩකඩ තිබෙනවා. සන්ධානගතව වැඩ කරන්න අවශ්‍ය නම් ඒ සඳහා අපිට හැකියාව තියෙනවා කියන එකයි මම ප්‍රකාශ. ලස්සන නත්තල් බැති ගීයක් ඇහෙනවා මේ චර්ච් එකේ හෝලි ට්‍රිනිටි කැතොලික් චර්ච් අත්තිදිය. ඉතින් ඇත්තටම මේ එහෙමයි ආගමික ආයතනවල දේවල් කරන්න ඕනේ. තමන්ගේ ආයතන පරිශ්‍රය තුළ පමණක් තමන්ට ඇහෙන පමණට ඒව කරන්න ඕනේ. මොකද වටපිටායට ඒක කරදරයක් නෑ. එතකොට ආගමක් කියන්නේ මිනිසුන්ගේ සහන සැලසීමක් මිසක් කරදර කිරීමක් නෙමෙයිනේ. ඒ අමතර කතාවක් කිව්වේ මේ දැන් මේක ඇහිච්ච හින්දා. හරි ලස්සන බැති ගීයක් ඒ ළමයි ගායනා කරනවා. ඇත්තටම අපිට ආසයි එතකොට ඒ වහගෙන ඉන්න. වදයක් නෑනේ. ආගම මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙමෙයිනේ. තොපි හපියව් මේක කියලා බන්න දාලා පිරිස් දාලා කෑ ගහලා ආරවා කියලා මේවා කියලා දවසට හත් අට පාර එහෙම කරන්න එපා. මේ අපි මේ රට වෙනස් කරමු. හොඳ ශිෂ්ට සම්පන්න රටක් කරමු. මෙන්න මේ විදිහට ආගම් අදහන්න. ඒක තමයි හොඳ. ඉතින් මම කියාගෙන ගියේ අපරාධේ මේ දායසිරිට සින්දුත් කියන්න පුළුවන් එකේ ඕක සින්දුවෙන්ම කිව්වනම් ඔය විදියට කොච්චර ලස්සනද. ඕ ප්‍රභාවති කියලා කිව්වට ලස්සනයි. ඉතින් මේ ඇත්තටම දයාසිරි මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසිදු පක්ෂයක් එකස වුණාම සුපිරිසිදු සුපිරිසිදු බිම්බ වගේ මරුනේ. ඉතින් පෞගේ දවසක ප්‍රේම් ජයන්ත උන්න ඇත් මේ සින්දුවේ පොඩි කොටසක් ගායනා කරලා තිබුණා. කොහොමදත් අපිට තියෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් මෙතන. දැන් මේගොල්ලෝ මේ පිරිසිදු ඒවා හොයන්නේ මේගොල්ලෝ පිරිසිදුද? මාරයිනේ. ඉතින් හරියට ඌරෝ කහව එනවා වගේ. ඌරෝ කහව යන්නේ නැහැ. ඌරෝ හොයන්නේ ඌ අසූචි. ඉතින් මේක ගැන සම්පූර්ණ උත්තරේ අද දවල් වෙනකොට ලැබුණා. ජනතා විමුක්ති පෙරමුණේ නායක ඒ වගේම ජනබලවේගයේ ප්‍රධානියා අනුර කුමාර සහෝදරයා මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මේකට උත්තරේ දීලා තිබුණා. එයා කියන විදිහට කිසිම විදිහකට ජාතික ජනබලවේගයේ විදිහට කිසිම දේශපාලන පක්ෂයක් එක විශේෂයෙන් මේ ප්‍රධාන පක්ෂ දෙකේ එක හෝ එකේ කොටස් එක්ක එකතු වෙන්නේ නැහැ. මේක පැහැදිලිව ඔන්න කියලා තියෙනවා. දැන් ඕක ගැන ආයි කතා කරලා වැඩක් නැහැ. කාටවත් ඕකෙන් මොනවත් නිකන් එහෙම මේ ජොලියක් හම්බෙන්නේ නැහැ දැන්. මොකද වැඩේ කියලා ඉවරයි දැන්. මෙතෙක් සාම්ප්‍රදායික දේශපාලන සංවාද තිබුණි. පක්ෂ නායකයෝ ඔය සාම්ප්‍රදායික පක්ෂ ටික එකතු වෙලා වේදිකාවකට නැගලා අත්වල් බැඳගෙන යාළුයි අපි යාළුයි කියලා ආණ්ඩුවක් හදාගෙන තනතුරු වරප්‍රසාද බෙදාගන්නේ. ඒක තමයි සාම්ප්‍රදායික දේශපාලන සන්ධානය. ඔව් මේකත් සන්ධානය. හැබැයි මේ සන්ධානය
අපි හිතනවා ජාතික ජන බලවේගය තුළ දැන් එකතු වී ඉන්න දේශපාලන සංවිධාන, ව්‍යාපාර, දේශපාලන පක්ෂ, පුද්ගලයන්ට පමණක් නෙවෙයි. මේ රට ගොඩනැගීම පිළිබඳ අවංකභාවය, මේ රට ගොඩනැගීම පිළිබඳ කැක්කුම, අදූෂිත පුද්ගලයන් ඉන්නවා. ජාතික ජන බලවේගයේ එළියෙනුත් විශාල පිරිසක් එහෙම ඉන්නවා. ඉතින් අපි අන්නේ ඒ පිරිස සමග තමයි මේ සන්ධානගත වීමක් සිදු කරන්නේ. එසේ නැතුව සාම්ප්‍රදායික ලෙස වේදිකාවක් නැගලා අත්තල් බඳගෙන යාළුයි අපි යාළුයි කියන එකක් නෙවෙයි. එනිසා කිසිසේත්ම ඔය ප්‍රධානයයි කියා ගන්න කඳුරු දෙකත් එක්ක ඍජුව හෝ වක්‍රව කිසිදු සන්ධානගත වීමක් එකගතාවයක් ජාතික ජන බලවේගය තුලින් සිදුවන්නේ නෑ. අපිටත් උවමනා කළේ ඔන්න ඔය ප්‍රකාශය ඒ පැත්තෙන් එන්න. මොකද දැත්තක එක එක ඇවිල්ලා හොට දාලා නිකන් මේක නිකන් මේ අච්චාරුවක් කරන්න උත්සාහ කරනවා. දැන් දයාසිරිලා ඇතුළු ඒ පක්ෂවල අය මොකද්ද මේ කරන්න හදන්නේ? දැන් ඒගොල්ලෝ කරන්න හදන්නේ පොඩි චූටි වැඩක්. ඒක හැබැයි දරුණු වැඩක්. මොකද්ද මේ ඔබ අහලා තියෙනවනේ කළු සල්ලි සුදු කරන විදිය මනි ලොන්ඩරින් කියලා කියන්නේ. ඒක ලොකු මාතෘකාවක්. හැබැයි මේ ලෝකල් විදියට ඕක කරන විදියකුත් තියෙනවා. මේ ඒක ගැන මම කියන්න ටක් ගාලා උදාහරණ දෙකකින් EAP එදිරිසිංහල අහලා තියෙනවනේ. EAP එදිරිසිංහ සෝමාය එදිරිසිංහ එයාගේ මහත්තයා EAP එදිරිසිංහ ඒගොල්ලෝ මුල් කාලේ පටන් ගත්තේ සල්ලි පොලියට දීලා ඔය උගස් බඩු අරගෙන අර මේ එහෙම තමයි පටන් ගන්න තියෙන්නේ. එතන ඊට පස්සේ උගස් ජාලාවක් ඇති කළා රටේම. ඉතින් ඇත්තටම ඒ සල්ලිත් යාදෙන්නේ නැහනේ. උගස් ගන්න සල්ලි එතකොට පොලියට දෙන ඒවා එවෙන් මිනිසුන්ට සල්ලි ලැබුණට ඒව පවතින්නේ නැහැ. මේ පුණ්‍ය භූමියනේ මේක. ඉතින් ඒගොල්ලෝ අන්තිමට මොකද උනේ? අද දරුවෝ ටිකත් චෝදනා එල්ල වෙලා මේ හිරගෙවල් වලට යන්න පවා සිද්ධ වෙලා තියෙනවා. අන්තිමට කොහෙත් හිටියේ අර මේ මේ ත්‍රස්තවාදියෙකුට තමන්ගේ ආයතනය විකුණලා ඒකට අර හිරු එකේ හිටපු හොරු පැනලා මාර වැඩ වෙලා තියෙන්නේ. මොකද ඒ මිනිසුන්ගේ අදෝනා සාප. ඉතින් ඒගොල්ලොත් සල්ලි සුදු කරා කොහමද? මතකද දැන්නේ පරණායන්ට මතක ඇති මේ ලොකුම හිනාව කියලා චිත්‍රපටයක් හදුවා KW පෙරා. ඔසල් ජයසිංහ තමයි ඒකේ රංගපෑ ප්‍රධාන නළුව මට මතක විදිහට. එතකොට ඒව කරේ චිත්‍රපටිය හැදුවා ඒගොල්ලන්ගේ කලුවිනේ. ඉතින් සල්ලි අර වගේ දේවල් කරලා හම්බ කරන ඒව සුදු කරන්නේ. ඒ සුදු කරන්නේ නැහැ. සුදු කරන්න හම්බුනේම නැහැ. අනිත් කට්ටිය තමයි සුමතිපාල. ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ තාත්තා UW සුමතිපාල. එයා මේ ඇතරම මේ රේස් කොලේ ඉනේ ගහගෙන තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ. පරණ මිනිස්සු දන්නවා කියනවා. අන්තිමට ඔය බාලසූරිය කියන එයාගේ ප්‍රතිවාදියත් එක්ක ලංකාවේ දෙකක් තියෙනවනේ රේස් ස්පෝර්ටිං ස්ටාර්ස් සහ ස්පෝර්ටිං ටයිම්ස් මන්ද නැ කාගේ කාගේද කියලා කොහමද ඔහොම දෙකක් තියෙනවා. ඒවෙන් නන්නතර වෙච්ච මිනිස්සු සෑහෙන්න ඉන්නවා. හැබැයි මිලිනා සුමතිපාල ඒ කියන්නේ සුමතිපාල උන්නෑගේ නෝනා ඒ කාලේ බෞද්ධ මහා සම්මේලනේ සභාපතිනි. ඊට පස්සේ පුතාට දුන්නා. මෙහෙන් රේස් වලින් හම්බ කරනවා එහෙන් බෞද්ධ මහා සම්මේලනේ සභාපතිකම කරනවා. මරුනේ. ඉතින් ඕව තමයි ඒගොල්ලන්ට උනේ අන්තිමට තිබිච්ච පත්‍ර කන්තරොත් වහලම දාන්න උනා. දැන් තේරෙන්නේ නැද්ද? එහෙම කරන්න බෑ කියලා. ඒ කියන්නේ කළු ඒවා සුදු කරන්න බෑ එහෙම. විශේෂයෙන් මේ භූමියේම කරන්න බෑ. ඉතින් ඒකින් ඉඳා දායසිරිටත් අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලන් අසූචි කන්දක ඉන්නේ. අසූචි කන්දක් ඇතුලේ ඉන්නේ බිංගේවල් හදාගෙන. ඉතින් ඕගොල්ලන්ට කවදාවත් ඕවා සුද්ධ කරන්න බෑ. දැන් මම හිතන්නේ අර පැත්තෙන් ජන බලවේගයේ පැත්තෙන් පණිවිඩය ලැබුණා. සාම්ප්‍රදායික ලෙස වේදිකාවක් නැගලා අත්තල් බඳගෙන යාළුයි අපි යාළුයි කියන එකක් නෙවෙයි. එනිසා කිසිසේත්ම ඔය ප්‍රධානයයි කියා ගන්න කඳුරු දෙකත් එක්ක ඍජුව හෝ වක්‍රව කිසිදු සන්ධානගත වීමක් එකගතාවයක් ජාතික ජන බලවේගය තුලින් සිදුවන්නේ නෑ. ඒකින්ද තව දුරටත් උත්සාහ කරන්න එපා. ඕක ඕගොල්ලොම කොහේ හරි ගඟක මූදක පැනලා හොදගන්න. JVP එකේ කොහොම ජනබලවේගයේ වොෂින් මැෂින් එකේ ඔය කුණු හොදන්න බෑ. ඕවා සිලෝන් ක්ලීනර්ස්ලගේ අලුත්ම වොෂින් මැෂින් එකේ දැම්මත් හොදන්න බෑ. ඒ තරම් ජරාව. බද්දක දෙරන කාටුන් එකක් ඉදිරිපත් කරලා තියනවාද? හැබැයි ඒක අපිට අන්න නම් ඒක කන්සෙප්ට් එකම වැරදි. ඒ කියන්නේ ඒ අනුර කුමාරව ඇඳලා තියෙන බොම් පොඩියට කූඩාරමත් පොඩි ඒ උනාට ඔටුව හැෙන ලොකුයි. එහෙම නෑ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ කූඩාරම දැන් විශාලයි. මේ පුද්ගලයාත් ඒ කියන්නේ ස්වභාවික පෙනුමෙන් කුඩා වුණාට එයා දැන් ලොකුයි. ගොඩක් උසයි. ඔය ඔටුව ඌයිල පොඩි දැන්. ඒකෙන්ද ඔය ඔටුව මේ කූඩාරමට හොම්බ දැම්මත් ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ කැමල්ස් නෝස් කියලානේ. එතකොට ඒ කියන්නේ මේ සිංහලෙන් කියන්නේ ඔටුව කූඩාරමට ඇතුළු වුණා වගේ කියලා. ඉතින් ඒක වැඩක් නෑ. දැන් ඇතුළු වුණත් එයාට මේ කූඩාරම උසන්න බෑ.
ඒකයි ඇත්ත කතාව. ඒ හින්දා අපි අවසාන වශයෙන් දයාසිරිත කියන්නේ දයා ඔයා දන්න සින්දුවක් කියාගෙන ගෙදරට වෙලා ඉන්න. ඕගොල්ලන්ගේ දේශපාලනේ දැන් ඉවරයි. අපි ඒක කොහොමද ඉවර කරන්නේ? අපි මේක වෙනස් කරනවා. අපි මේක කොහොම හරි වෙනස් කරනවා. ඕ දයාසිරි. Katarini punavi, gati guna vinasvi, suddhi bhagi, oh, 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 prabhavati.